සුප්‍රකට ව්‍යාපාරික ජේ බ්ලූම් තම Facebook ගිණුමේ ලෝම කලමයෙන් මෙවැනි සටහන තබා තිබුණා. ඉතින් මේක පිස්සුවක්. මට මේ කිමිදීමට ආරාධනාවක් ලැබුණා. මම පිළිගත්තා නම් මමත් ඉන්නේ නැවේ සිටින පස් දෙනාගෙන් එක්කෙනෙක් විදියට. ස්ටොක්ටන් රෂ් මාව යවන්න හදන්නේ දැනට අවුරුද්දක විතර ඉඳන්. මම ඔහුව අවසන් වසර හමු වුණේ ලක්සෝරිහිදී අපි ටයිටැනික් ප්‍රදර්ශනයක් නැරඹීමට ගිය අවස්ථාවේදී. මම සති කිහිපයකට පෙර ඔහු සමග කතා කළ අතර ඔහු මට පැවසුවේ ඔවුන් සමග මෙම ගමනේ යෑමට අවස්ථාවක් ඇති බව. මම හිතන්නේ නැවේ සම්මරිනේ 5 දිනක් විතර ඉන්නේ නැති. ඔවුන් හොඳින් නැතයි මම බලාපොරොත්තු වෙනවා. නමුත් දැන් පැය 48ක් තිස්සේ ඔවුන් සමග කිසිම සම්නිවේදනයක් නැහැ. තවද ජේ බ්ලූම් විසින් සබ්මරිනේ විනාශ වීමට දින කිහිපයකට පෙර ඕෂන් ගේට් CEO සමග WhatsApp හරහා සිදු කළ ඔහුගේ ජීවිතය හා මරණය තීරණය කරන ලද ආందోళනාත්මක සංවාදයක් Facebook ගිණුමේ WhatsApp screenshot සමග මෙලෙස සටහන් කර තිබුණා. මම තීරණය කළ පසුගිය සතියේ ඕෂන් ගේට් ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ වන ස්ටොක්ටන් රස් සමග සිදු කළ සංවාදයක screenshot කිහිපයක් බෙදා ගැනීමට. පෙබරවාරි මාසයේදී ස්ටොක්ටන් මට සහ මගේ පුතා ෂෝන්ට මේ මාසයේදී ටයිටැනික් වෙත කිමිදීමට ඔහු සමග යාමට එන ලෙස ඉල්ලා සිටියේ. කාලගුණය හේතුවෙන් මේ කිමිදුම් දෙකම කල් දෙමු අතර මේ මාසයේ පළමු කිමිදීම සිදු කරන්න තිබුණේ මේ 11ත් 19ත් අතරය. දෙවැනි කිමිදීම සිදු කිරීමට නියමිත වෙ තිබුණේ මේ 20ත් 28ත් අතරය. ඒ නිසා මෙම සංචාරයේ දිනය ජූනි 18 දක්වා ප්‍රමාද විය. පසු ස්ටොක්ටන් රෂ් නැවත ජූනි මාසයේ පළමු සතියේ ජේ බ්ලූම්ට මීළඟ කිමිදීමට සම්බන්ධ වීමට ආරාධනා කර තිබෙනවා. තම පුතාට මේ ගමනට සම්බන්ධ වීමට උනන්දුවක් තිබී ඇති අතර කෙසේ වෙතත් ඔහුගේ පාසලේ යහළුවෙකු විසින් කරන ලද අධ්‍යයනයකින් පසුව මෙම ගවේෂණයේ ඇති අවධානම ගැන තම පුතා සමග පවසා තිබෙනවා. එමෙන්ම මෙම හේතුවෙන් ඔහුගේ පුතු මෙම ගවේෂණයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙහිදී ස්ටොක්ටන් රෂ් විසින් ජේ බ්ලූම්ගේ පුතාව වීඩියෝ කෝලයක් හරහා සම්බන්ධ කරගෙන ඔහුගේ කැමැත්ත නැවත ලබා ගැනීමට මෙන්ම මෙම ළමයා විසින් ඉදිරිපත් කර ඇති ගැඹුරු මුහුදේ සිටින ස්පර්ම් තර්මසුන්ගේ හා සුවිශාල කකුළුවන්ගේ සම්මරිනේ බඳට විය හැකි හානි කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව හා එම ගැඹුරේ පවතින පවුන් මිලියන 100ක පමණ පීඩනය තුළ එවැනි ජීවීන්ට ජීවත් වී සිටීමට නොහැකි බව පැහැදිලි කිරීමට උත්සාහගෙන තවද ජේ බ්ලූම් විසින් තම Facebook ගිණුමේ මෙලෙස සටහන් කර තිබෙනවා. මම ආරක්ෂාව පිළිබඳ ගැටලු ප්‍රකාශ කළ අතර ස්ටොක්ටන් මට මෙසේ පැවසිය. පැහැදිලිවම අවදානමක් තිබුණා. එය හෙලිකොප්ටරයක පියාසර කිරීම හෝ ස්කූබ කිමිදීමකට වඩා ආරක්ෂිතයි. ඒ වගේම හමුදා නොවන සබ්මරීනයකට අවුරුදු 35කින් කිසිම වඳුරක් වෙලත් නැහැ. ඔහු පවසන දේ ඔහු සැබවින්ම විශ්වාස කළ බව මට විශ්වාසයි. නමුත් ඔහු ඉතා වැරදි. ඔහු අවදානම් නොතකා තමාවම විශ්වාස කළේය. මම අවසන් වරට ස්ටොක්ටන් පෞද්ගලික දුටුවේ මාර්තු 1 වෙනිදාය. ඔහු මාව ලක්සෝරී ටයිටැනික් ප්‍රදර්ශනයට රැගෙන ගියා. ඊට පස්සේ ලක්ස්ෆුඩ් කෝට් එකේ දවල් කෑමේදී අපි ආරක්ෂාව පිළිබඳව කතා කළා. පාරක් තරණය කරනවාට වඩා එය ආරක්ෂිත බව ඔහු මට ප්‍රකාශ කර සිටියා. මෙම අවස්ථාවේදී ඔහු සහ සබ්බිගේ සිටි 5 දෙනාගෙන් දෙදෙනෙකු වන පෝල් හෙන්රි සහ නර්ජල්ට් අත්සන් කරන ලද ඡායාරූප පොතක්ද මට ලබා දුන්නා. මම ඔහුට කිව්වා මගේ කාර්යබහුලත්වය නිසා අපට ලබන අවසර දක්වා යාමට නොහැකි බව. මේ නිසා මම විනෝද චාරිකාවේදී ජීවිත අහිමු ශහසාඩා ඩවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන් ඩවුඩ් වෙත අපගේ ආසන හිමි වුණා. ඒ නිසා හෙට දින ගැන කවදාවත් පොරොන්දු වෙන්න එපා. අද දවසින් උපරිම ප්‍රයෝජනය ගන්න. තවද ස්ටොක්ටන් රෂ් විසින් ඩොලර් 250,000ක් වටින අසුනක් ඩොලර් ලක්ෂයක වට්ටමක් සහිතව ඩොලර් 150,000කට ලබා දීමට සූදානම් වී තිබෙනවා. කොහොම හරි ජේ බ්ලූම්ගේ සහ තම පුතාගේ පෙර පිනකට මොවුන් ගවේෂණයට සම්බන්ධ වීමෙන් වැළකී සිටියා. එසේ නොවුනනම් සබ්මරිනේ අතුරුදහන් වූවන්ගේ නම් අතරට මොවුන්ගේ නම්ද එක් වෙන්නට තිබුණා.